පාතාලේ බහුතරයකට කිරිපෙව්වෙත් මෙතුමාරත් එක්ක හිටපු දේශපාලන තමයි. දැන් මෙතුමා පැහැදිලිවම කිව්වා මදුස් කියන චරිතය බොහොම ප්‍රසිද්ධයි පාතාලේ. මේ මදුස් කියන චරිතතුමාලා හොයලා බලන්න මේ මදුස් හැදුණු වැඩනේ කොහෙන්ද කියලා. මේ දකුණේ මං හිතන්නේ මටත් වඩා හොඳලා අපේ චානක මන්ත්‍රීතුමා දන්නවා. හැබැයි එතුමා නෙමෙයි, හම්බන්තොට දිස්ත්‍රික්ක කෙනෙකුත් නෙමෙයි. හැබැයි මේ මදුස්ට හදලා කිරිපෝලා ඇති වැඩි කරේ දකුණේ දේශපාලක එක්සත් ජාතික පක්ෂයේ නොවන දේශපාලක. ඒ අය තමයි මේව හදලා වැඩලා කිරිපෙව්. ඒ වගේම කියන්න ඕන මේ අය ඔහුගේ කාලේ දිගින් දිගටම මේ අයත් එක්ක සම්බන්ධතාව පවත්වාගෙන තිබුණා. සමහර අවස්ථාවල විදේශගත වෙන්න තමන්ගේ වාහනේ ගිහිල්ලා උවන්තොට පොළට දාපු තොරතුරු තියෙනවා. නිකන් ඉංගියක් වගේ දෙන්න බෑද මේ? ඒත් පසුගිය කාලවල සමහර දේශපාලඥයන්ගේ ওই හදපු අඩු දේශපාලඥයන්ගේ දරුවන්ගේ විවාහ මංගල වලට පවා හොර රහසේ ඇවිල්ලා සහභාගී වෙච්චා තියෙනවා. මං හිතන්නේ මන්ට වඩා හොඳට අපේ විචාරක අපේ ගරු සහෝදර මන්ත්‍රීතුමා මේවා දන්නවා. මේ මදුස්ලා කියන මම නම කියුවේ ඔබතුමා කියපු නිසා මම නැත්තම් කැමති නෑ මේ පාතාලය වීරෝ කරන්න. මොකද අද ජනමාධ්‍ය තුලින් සමහරට මේ නම් කියලා ෆොටෝ දාලා ආටිකල් දාලා වීරෝ කරලා තියෙනවා. පාතාල නායකයෝ හදලා වඩලා කිරිපෝලා තියෙන්නේ දේශපාලඥයෝ. හැබැයි එක්සත් ජාතික පක්ෂ දේශපාලඥයන් මේ නිසා පැහැදිලිවම කියනවා මදුස්ලව හැදුවේ වැඩුවේ දකුණේ දේශපාලඥයෝ ඉදිරියේදී. හැබැයි කවුද කියලා කිව්වොත් හොඳයි. ඉදිරියේදී කරුණාකාරණව තාම හොයාගෙන නෙවෙයි නෑ මම දන්නවා. මෙතන නැති කෙනෙක් කියනම ප්‍රතිජීවී කෙනෙක් හරි නෑ මම කියන්නේ. ඒක දේශපාලන සදාචාරයට හරි නෑ. ඉන්දි කරුණද මහත්තයා මාතර පැත්ත යන හොඳටම දන්නවා. ඒකාබද්ධ විපක්ෂයේ කිසිම කෙනෙක් මේකට සම්බන්ධ නෑ. මම ඔය 54 සියලුම දෙනාම ළඟින් ආශ්‍රය කරන කෙනෙක් විදියට 54 එකතු වෙච්ච 16 ඉන්නවද කවුරු හරි? මම ഇതുමල්ල පිළිබඳ වැඩි විස්තරයක් දන්නේ නැහැ. හැබැයි අපිත් එක්ක හිටපු 54 මේගොල්ලෝ ඇවිල්ලා සති දෙක විතර කාලයක් මාසයක් විතර ඒ කාලේ අපි තාම තොරතුරු ලබා ගන්නවා. හැබැයි මම වගකීමෙන් කියනවා ඒ 54 ඇතුලේ කිසිම කෙනෙක් නැහැ මේකට සම්බන්ධ. දැන් 70යි කියන්නේ ඔබතුමා කියන්නේ දැන් ඔයා හිටපු 54 මේ දැන් 70යි දැන් 70යි 70 ඇතුළත් ඉන්නවද? ඒක පිළිබඳව මං හිතන්නේ මට වැඩිය නීති හා සාමය අමාත්‍යතුමා මෙතන ඉන්න. අද අපිට තියෙන ප්‍රශ්නේ මෙතුමල්ලගා මෙච්චර සාක්ෂි තියෙනවා. ඇයි අත්තනම් ගොඩ ගන්නෙ?